මට ලොකුම ඊනේ තමයි මේ මගේ මේ දරුවා මගේ පොඩි දුව බැඳලා අවුරුදු දෙකයි ඒ දැන් එයා වවෙක හම් වෙන්න හිටියා ඒ අතරේ දැන් මහත්ය නැති වුණා දැන් ඉතින් එයාට සත්‍යයක් වෙන්න මට දරුවා බලා ගන්න එයා ළඟ ඉන්න තමයි මට ඕනේ ඒ ASCII මේ හිතේ තියෙන බලාපොරොත්තුව දුවගේ ළමයිවත් ජීවත් කරවන්න තමන් ඒ තරම් හිතේ හයියක් තියෙනවා අම්ම කෙනෙක්ට කොහොමද මේ වගේ හිතර හයියක් එන්නේ ඊරණේ කරේ නෑ මට මුදල් නැති නිසා මම දැන් හිතුවේ නෑ මම වෛද්‍යවරුන් එක කතා කරේ නෑ මට කරගන්න බැරි නිසා ඕන්න දැන් ඔබතුමීලට ආදායමක් එන්නේ කොහොමද මේ බෙහෙත් වල වියදම හරිය දිනදා ජීවිතේ වියදම් හරේ මේ කියන ඔපරේෂන් වලට ආදායමක් එන්නේ කොහොමද දැන් ඒක තමයි ආදායම් මාර්ගයක් නෑ මට ඉතින් මහත්යටත් දැන් දෙසරියක් අංශභාගයක් ආයුබෝවන් ධනුෂ් ව්ලොග්ස් වල හැමෝටම මම ආයුබෝවන් කියන ඔබතුමිය. ආයුබෝවන්. ජීවිතවලට නොඑක් කතන්දර තිබෙනවා. තවත් ජීවිතයක තවත් එක්තරා විදිහක කතන්දරයක්. මේ කතන්දරේ ඔබට කියන්නේ ඇත්තම කිව්වොත් ඔබ මේ කතන්දරය අහන්න ඉවර වෙනකන්. කතන්දරය ඇහුවට පස්සේ ඔබට තේරුම් ගන්නට දෙයක් තිබේ. තේරුම් අරගෙන ඔබට පිහිටක් පිළිසරණක් වෙන්න පුළුවන් නම් උදව්වක් කරන්න. මේ වැඩසටහන පරිගත කරන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔබ දන්නවා ධනුෂ් ව්ලොග්ස් අපේ නාලිකාවේ ප්‍රචාරය වෙන ජ්‍යොතිර්වේදී ජයලත් මහත්මයා. ජයලත් මහත්මයාගේ වැඩසටහන් ගණනාවක් ධනුෂ් ව්ලොග්ස් වල ප්‍රචාරය වෙනවා. ජයලත් මහත්මයාගේ මග පෙන්වීම යටතේ තමයි අපිට මේ අම්මා මුණ ගැහෙන්නේ. මට ඉස්සලාම ඔබතුමගේ නම කියන්නකෝ. කේඩී සුනීතා හේරත් ජුණතිරක. සුනීතා මහත්මිය පදිංචියේ කොහෙද? දැන් මම මේ අනුරාධපුරේ ඉන්නේ. සුනීතා මහත්මිය ඉන්නේ අනුරාධපුරේ. හැබැයි සුනීතා මහත්මියගේ කතාව හරි ලොකුයි හරි බොහොම කෙටියෙන් ඔබට අපි මේ කතාව කියනවා අපේ අරමුණ මොකක් වුණත් අපි මෙතනින් කතා බහ ආරම්භ කරමුකෝ 2009 වර්ෂයේ නේද ඔබතුමීට මුලින්ම මේ එක්තරා විදිහක අකරතැබ්බකට මුණ දෙන්න වෙන්නේ ඔව් මොකක්ද මේ ප්‍රශ්නේ ඒ heart attack ආවා ඊට පස්සේ 2010 දී මේ බලලැවිරලා කිව්වා වැල් 3ක් මේ දාන්න ඕනේ කියලා 2010 දී එක වැල් එකක් දැම්මා. තව දෙකක් තියෙනවා. 2009 2010 වෙද්දි තමයි මේ ප්‍රශ්න ටික එන්නේ. මේ ප්‍රශ්න ටික එද්දි මේ මොනතරම් අර කියන විදිහට බරක් හිස මත කර මත තිබුණද පවුලේ බර කොයි වගේ මට්ටමක තියෙද්දිද මේක වෛද්‍යතුමාගෙන් දැනගන්න ලැබෙන්නේ මෙන්න මේ විදිය හදවතේ ප්‍රශ්නයක් තිබෙනවා එහෙම නැත්නම් heart attack එකක් කිව්වම මම ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ මොන වගේ දෙයක්ද හිතට එන සිතුවිල්ල කියන එක. ටිකක් හරි වයක් වගේ ඇති වුණා මට ඒ වෙලාවේ. ඉතින් ඒ දවස්වල හයියට එහෙම නැත්තම් උදව්වක් වෙන්න කවුරු හරි කෙනෙක් හිටියද? කවුරුත් හිටියේ නෑ ඉතින්. ඊට පස්සේ අර අඳුරන කෙනෙක් මාර්ගයෙන් ඒ ડોක්ටර් ගාවට ගියා. ඊට පස්සේ ඒ ડોක්ටර් ඔපරේෂන් එක කරා. කොළඹ මහා රෝහලේ ඔපරේෂන් තුනක් තිබ්බ තුනෙන් එකයි කරේ. එකයි කරේ. හැබැයි තාමත් ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා. ඔව්. මේ වෙද්දි අවුරුදු මං හිතන්නේ 10ක් 11ක් ගිහින් ඉවරයි. ඔව්. දැන් මොකද්ද මේ වෙද්දි තියෙන තත්ත්වය? දැන් මේ වෙද්දි ඉතින් මට ඒ තියෙන අතරේ මට මේ ආතරයිටිස් ඒක ආවා. ඒක ඇහිලා දැන් මට ඇවිදින්න කියන්න කිසිම දෙයක් කරන්න අපහසුයි. දැන් පොඩි දොරක්වත් යන්න බෑ. දැන් උකුල්ලට පවා ඇහිලා ඒවට. ඉතින් වෛද්‍යවරු කියන්නේ දැන් මුකුත් කරගන්න විදිහක් නැහැ. දනිස් දානවා ඇරෙන්න කියලා. අර සමහරක් වෙලාවට තියෙනවා ඒ කියන්නේ කරදර එද්දි එක පිට එකද කරදර එන්නේ කියලා සමහර තැන්වල මිනිස්සු මැසිවිලි නගනවා කියනවා මං හිතන්නේ ඒවට හොඳ උදාහරණ මෙතුමිය මීට අවුරුදු 10කට 11කට කලින් තමයි මේ හදවතේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ඒකෙත් තව ඔපරේෂන් දෙකක් එහෙම නැත්නම් ඒ ප්‍රතිකර්ම දෙකක් තියෙද්දි තමයි මේ ආතරයිටිස් මට්ටම යටතේ දැන් දනිස් දාන්න වෙලා තියෙන්නේ දනිස් දෙක දැම්මේ නැත්නම් ඔබතුමිය එක්තන් වෙනවා එක්තන් වුණොත් එහෙම මොන වගේ ප්‍රශ්න ගොඩකටද මුහුණ දෙන්න වෙන්නේ කවුද ඉන්නේ ඔබතුමිය බලා ගන්න? බලා ගන්න මගේ පොඩි දුව තමයි ඉන්නේ. එයා ළඟ තමයි මම දැන් ඉන්නේ. දැන් මේ ඔක්කොම ප්‍රතිකාර වලට කීයක් විතර යනවද? ඔබතුමියට ජීවත් වෙන්න ඉදිරියේ මේ හයියක් තියනවද හිතට? මේ ටික කරගෙන මම කවදා හරි නැගිටිනවා මගේ ළමයි වෙනුවෙන් ළමයිගේ ළමයි වෙනුවෙන් මොනවද හිතට එන්නේ? මට කාගේ හරි ආධාරයක් තිබුණොත් මට මේ ටික කරගන්න විහෙත් ටික ගන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. දැන් අපි ගත්තට පස්සේ රෝග ගොඩක් තියෙනවානේ ආයිටිස් ඊට පස්සේ මේ heart එකේ ප්‍රශ්න. ඔබතුමින මුලින්ම වෙන්න ඕනි. එහෙම නැත්නම් මේ වැඩසටහන බලන කෙනෙක්ට අපිට කියන්න පුළුවන් නම් මට මෙන්න මේ දේ තිබ්බනම් ඇති දැන්ට මට නැගිටින්න කියලා. එහෙම ඔබතුමිට හිතෙන්නේ මොකද්ද? මට ඉස්සෙල්ලාම මට ඇවිද ගන්න පුළුවන් එන්නේ. දනිස් දෙක දාගන්න.
ඒකේ මේ මට දැන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා ක්ලිනික් තුනකේ. ඉතින් ඒ බෙහෙත් ටික ගන්නයි තමයි මට විහිටක් වෙන්න කියන්නේ. බෙහෙත් හැම එකක්ම ගණන් ගිහින් තියෙන කාලෙක මට අමුතුවෙන් ඒව ගැන ගණන් කොහොමද කියලා අහන්න ඕනේ නැ. මේ වෙද්දි ඔබතුමී ගාවේ ඒ වෛද්‍යවරුන් විසින් නිකුත් කරපු එහෙම නැත්නම් මේ වෛද්‍ය වාර්තා සියල්ල තියෙනව නේද? අපි ඒව ඉදිරිපත් කරාට කමක් නැ නේද? කමක් නැ. හරි. අපි ඒ සියල්ල වැඩසටහන අන්තර්ගත කරනවා. සාමාන්‍යයෙන් ඔබතුමීට හිතන විදිහට වෛද්‍යතුමා මේ වෙද්දි කීයක් හරි ගාණක් කියලා තියෙනවද? කකුල් දෙක දාන්න එහෙම නැත්නම් මේ ධනිස් දෙක කකුල් දෙක නෙවෙයි සමහරවිට ධනිස් දෙක දාන්න මෙච්චර ගාණක් යනවා කියලා එහෙම ගාණක් තීරණය කරලා තියෙනවද? තීරණය කරේ නැ. මට මුදල් නැති නිසා මම දැන් හිතුවේ නෑ මම වෛද්‍යවරුන් එක කතා කරේ නෑ මට කරගන්න බැරි නිසා. මේ අම්මා අතෑරලා තිබුණේ ඇවිදිනවා කියන එක මම හිතන්නේ ඔබතුමී අතෑරලා තිබුණේ මට තේරෙන විදිහට. එහෙම වෙලාවක තමයි මම හිතන්නේ ජයලත් මහත්තයා ගිහිල්ලා කතා ගහ කරලා ඔබතුමී එක්කන් ආවේ අපි මේක කියමු රට ලෝකෙට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙයි මෙතුමියට පිහිට වෙන්න කියලා. මම හිතන්නේ පොඩි ගාණක් නෙවෙයි ඒකට සහයන්න මුදලක් යනවා. හැබැයි බලන ඔබට හිතට දැනුණොත් විතර පොඩි අනුකම්පාවක් දැනුණොත් දුකක් ඇති වුණොත් පොඩි තෙතමනයක් තිබුණොත් කතා කරන්න මෙතුමියට. අපි දුරකථන අංකය සඳහන් කරනවා කමක් නැහැ නේ ඔබතුමීගේ? කමන්නේ. හරි. account number එක සඳහන් කරනවා. මම හිතන්නේ ඔබතුමීට බැංකුවට යන්න බැරි හින්දා මට කිව්වා ඒ දුවගේ account number එක නේද? හරි. ඒ දුවගේ account number එක සඳහන් කරනවා. මෙතුමීගේ දුරකථන අංකය සඳහන් කරනවා. කැමති කෙනෙක් මෙතුමීට පිහිට වෙන්න පුළුවන් කියලා හිතනොත් කතා බහ කරන්න, කතා බහ කරලා පුළුවන් උදව්වක් කරන්න ඔබ දෙන කීය හරි මම හිතන්නේ මෙතුමීට වැදගත් වෙයි. කිව්වා අර කකුලේ අමාරුවට බෙහෙත් බොනවා කියලා. මාසෙකට සාමාන්‍ය බෙහෙත් වලට කීයක් විතර යනවද වේදම? දැන් ගියේ සතියේ ගිය මාසේ බෙහෙත් දෙකකට විතරක් ගත්තා. ඒක දුව අරන් දුන්නේ. ඒකට 5000ක් ගියා. 5000ක් ගියා. ඔව්. ඒක මාසෙට විතරක් ගත්තා. ඒ බෙහෙත් වර්ග දෙකට විතරක්. ඊතර සමාජිකව කී දෙනෙක් ඉන්නවද ඔක්කොම? මේ දුවයි දුවගේ බබයි මහත්තයයි මායි. ඒ ඔක්කොම ඉන්නේ. ඊතර සාමාන්‍යයෙන් දැන් ඔබතුමීලට ආදායමක් එන්නේ කොහොමද? මේ බෙහෙත් වල වියදම හරිය දිනදා ජීවිතේ වියදම් හරි මේ කියන ඔපරේෂන් වලට ආදායමක් එන්නේ කොහොමද? දැන් ඒක තමයි ආදායම් මාර්ගයක් නෑ මට. ඉතින් මහත්තයට දැන් දෙසරියක් අංශභාගය ඇදුනා. ඉතින් යාටත් වැඩක් පොලක් කරගන්න බෑද? මෙහෙම ප්‍රශ්නයක් තමයි කතා බහ කරන්නේ. හැබැයි ධනිස් දෙක කොහොම හරි කෙනෙක් ඉදිරිපත් වෙලා හරි නැත්නම් කොහොම හරි ධනිස් දෙක සුවපත් වෙලා ඔබතුමීට නැගිට ගන්න හයියක් આવුත් අපිට ගන්න පුළුවන් වුණොත් ජීවිතේ මොනතරම් බලාපොරොත්තු තියෙන මොනතරම් හීනද තියෙන්නේ? මට ලොකුම හීනේ තමයි මේ මගේ මේ දරුවා මගේ පොඩි දුව බැඳලා අවුරුදු දෙකයි. ඒ දැන් එයා වවෙක හම් වෙන්නේ හිටියා. ඒ අතරේ දැන් මහත්ය නැති වුණා. දැන් ඉතින් එයාට සත්‍යයක් වෙන්න මට දරුවා බලාගන්න එයා ළඟ ඉන්න තමයි මට ඕනේ. දරුවා ලොකු වෙනකම් අහසටයි අම්මලාටයි අර නිවනක් නැහැ කියනවනේ. ඔබතුමී හાર્ට් ඇටැක් තියාගෙන හකොම තියාගෙන ඒවට ප්‍රතිකාර ගන්න ගමන් දැන් ආතරයිටිස් ඇවිල්ලා විඳ ගන්න බෑ. ඒ ASCII මේ හිතේ තියෙන බලාපොරොත්තු දුවගේ ළමයිවත් ජීවත් කරවන්න තමන් ඒ තරම් හිතේ හයියක් තියෙනවා. අම්ම කෙනෙක්ට කොහොමද මේ වගේ හිතර හයියක් එන්නේ? මගේ තියෙන ශක්තියද කියලා හිතෙනවා මට. හිතනකොට මං මට දැනට මගේ බලාපොරොත්තු මේ පොඩි හරි සහනයක් අරගෙන මගේ මේ දරුව දෙන්න බලා ගන්න තමයි. එයාට ආදායම් මාර්ගයක් නැහැ. පෙර පාසලක වැඩ කරනවා. ඉතින් එයාගේ දරුවා ජීවත් කරන්නේ එයා ඒ පොඩි මුදලේ. ඉතින් ඒකයි මට මේ දරුවා ගාව බලා ගන්න ඕනකම තියෙන්නේ. ළමයා ජීවත් කරන්න තියෙන සල්ලි වලින් වෙලාවකට අර ආච්චිලා එහෙමත් නැත්නම් වයසට ගියාම අම්මලා හරි බෙහෙත් ටික ගන්න එපා ළමයාට මොනා හරි අරන් දෙන්න කියලා කියන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ කැපකිරීම කරනවා. ඉතින් මම දන්නවා ඒ හින්දා ඔබතුමීට අවශ්‍ය කොහොම හරි මේ දේ සුවපත් කරගන්න නේද? කාගෙන් හරි කවුරු හරි ඔබතුමීට ඉදිරිපත් වෙනවා නම් මේ දේ සඳහා මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ගොඩක් පින් කියලා තමයි කියන්න ඕනේ. අන්තාසරණ වෙලා මං ඉන්නේ. ඉතින් ඒ වාගේ මට මුදලකින් හරි ආධාරයක් කරෝති මේ ලොකු සහනයක් මට ගොඩක් පින්නේ ඒගොල්ලන්ට මට මේ ඇවිද ගන්න පුළුවන් එන්න සත්‍යයක් වෙන්න කියලා තමයි මං කියන්නේ. හරි මං ඉතින් ඔබට පැහැදිලි ඇති ධනිස් දෙක දාන්න ඒ යන වියදම ඒ සියලු වෛද්‍ය වාර්තා අපි ඉදිරිපත් කරලා තියෙන ඉදිරිපත් වෙන්න කැමති නම් කවුරු හරි කෙනෙක් උදව්වක් කරන්න හිතුනොත් කාට හරි මේ අම්මගේ දුක දැකලා මේ දුක අහලා කාට හරි හිතුනොත් එහෙම කතා කරන්න එහෙම නැත්නම් මේ වියදම් බරපැන දරන්න
ඔබ කතා කරන්න. එහෙමනොත් එහෙම ඒ අවශ්‍ය මුදල් ලබා දෙන්න අපි account සංගයේ මේ මිගිනුම් මංක සඳහන් කරලා තියෙනවා. ඒ සියලු දේවල් බලා ගන්නට පුළුවන්. අවසාන වශයෙන් ඔබතුමීට දැන් මේ වැඩසටහන බලයි රටේ ලෝකේ බොහෝ දෙනෙක් බලයි. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මගේ මේ කතාව අහලා කවුරු හරි මට පිට වෙන්න ඉන්නවා නම් ඒ අයට මට සහනයක් ලබා දෙන්න මට මේකට උදව් කරන්න මගේ අසනීපේ සනීප කරගන්න උදව් කරන්න කියලා තමයි කියන්නේ. හරි හරි. අපි බලමු කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. මේ පිනට කවුරු හරි අනුමෝදන් වෙයි. මේ පිනට කවුරු හරි අත ගහයි එකතු වෙයි. අපිත් ආරාධනා කරන ඔබට පිනක් කරගන්න අවස්ථාවක් ඇවිදින්න දෙපා. ඇවිදින්න අවශ්‍ය හයිය තමයි ඔබෙන් ඉල්ලන්නේ. ඒ කකුල් දෙකත් අසරණ වෙලා හાર્ට් ඇටැක් තියාගෙන ජීවිතේ ප්‍රශ්න කන්දරාවක් තියාගෙන හැබැයි තමන්ගේ ළමයින්ගේ ළමයි වෙනුවෙන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියන් ඉන්න අම්මා කෙනෙක්. ඔබට හිතුනොත් ඔබට දුකක් දැනුනොත් කතා බහ කරන්න කියන ආරාධනාව කරන ගමන් අදට අපි සමගන්නවා. ආයිබන් ඔබතුමිට එනවා. ආයිබන්.